සබෝදාසනක් අපි ගිය සුමානේ ඔකම ලොකු ආందోళනේ තමයි තෙල් නැතිවීම ගිය සුමානේත් අපි ප්‍රකාශ කෙරුවා මේකේ අනිවාර්යයෙන්ම කුමන්ත්‍රණයක් මේකේ තියෙනවා කියලා අපි ගිය සුමානේ ඉස්සුදුවන්ත වුණා හැමතුමාට ගිය රාජපක්ෂ රෙජිමේන්තුවේ තියෙනකොට මේ රට තුල ගෙනල්ලා කුණු පෙට්‍රල් ගෙනල්ලා නැගෙනහිර හිටපු මායමතුමා එමතුමාත් එක්ක එක්කව වෙලා ගෙනල්ලා කුණු පෙට්‍රල් මේ රටේ ජනතාවට කෝටි ගණන් මුදල් ගෙවන්න වුණා වාහන සියලුම කඩා පාරවල් නවතින ගත්තාම දැන් අද පාර්ලිමේන්තුවේත් ඒ වගේම ප්‍රකාශයක් ගරු එමතුමාගෙන් ප්‍රශ්නයක් ආපු වෙලාවේ කියලා තියෙනවා මේකේ කුමන්ත්‍රණයක් තියෙනවා විතරක් නෙවෙයි මේ පෙට්‍රල් අඩුවීමක් වෙන්නත් ඉස්සර SMS පණිවිඩ ගියේ කොහොමද කියන එක පළවෙනි එක දෙවෙනි එක ඩීසල් වල ඉංගියක් තිබුණ නැහැ ඒ ඩීසලුත් නැහැ කියලා කියපු පෙට්‍රල් ෂෙඩ් තියෙනවා අපි නම් මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා කිව්වේ මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී වැඩි දැන් මේව පාර්ලිමේන්තුවේ ආන ප්‍රශ්නට උත්තර දෙනවා නෙවෙයි දැන් මේව කරපු මිනිස්සු දවස් පහක් හයක් යනකොට අතරුළු ගන්න ඕනේ. ඉර කුඩිය දැන් ඉන්නවා. මේ වගේ වැඩ කරන උදවිය කවුද කියලා හොයාගෙන මේ පෙට්‍රල් ෂෙඩ් වල පෙට්‍රල් තියාගෙන නැහැ කියපුවොත් ඩීසල් තියාගෙන ඩීසලුත් දෙන්න බෑ කියපුවොත් මේ වගේ කුමන්ත්‍රණකාරී වැඩ කරපු පෙට්‍රල් ෂෙඩ් ටික ලයිසන් එක වහම කැන්සල් කරනවද? ස්ටේෂන් දෙන්න මිනිස්සු නැතුව නෙවෙයිනේ. මේක එක්කෙනෙක් 10ක් 15ක් කියලා පෙට්‍රල් ෂෙඩ් අල්ලගෙන ආ පාරේ නවත්තලා බවුසර් එක අරගෙන ඒකට ලාම්පු තෙල් වක් කරලා කලවම් කරලා ගිහලා ෂෙඩ් වලට බස්සේ නේවා අපි දැන් ටීවී වල ඊයේ දැක් අපි දැන් මේ වගේ මිනිසුන්ට පියවර ගන්න නැති නිසා තමයි මේ දිගින් දිගට මේ ආණ්ඩුවේ විරුද්ධව කුමන්ත්‍රණකාරී වැඩ කරගෙන යන දන්නවා මේ ආණ්ඩුවේ මොකුත් ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා ඒ නිසා මේ පෙට්‍රල් මේ හින්ද මේ නැතිවීම ගැන ඒ තියෙන කුමන්ත්‍රණය වාම සීඩීට බාර දෙනවා කියලා එමතුමා කියනවා දීලා හොයලා එන්න සුමාන වෙනකොට පිරිසක් අතරමුණ අරගෙන මේක වණ කරපු කට්ටිය ඒකට පස්සේ මේක ප්‍රවෘත්ති නිවේදන නිකුත් කරලා මේ මිනිස්සු බය කරපු එක පෙට්‍රල් ෂෙඩ් වල පෙට්‍රල් තියාගෙන දුන්නේ නැති ඒවා ඒව හොයාගෙන වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන තමයි අපි ගරු එමතුමාගෙන් ඉල්ලා හිටිනේ ඒ වගේම අපි දකිනවා දැන් විජේදාස රාජපක්ෂ මහත්මයා අර 2020 ජනාධිපති මැතිවරණයට ලෑස්ති වෙනවා දැන් එතුමා දැන් කතානායකතුමාට ලියුමක් ලියනවා මෙච්චරකල් කොයි හිටියද දන්නේ නැහැ. එතුමා දැන් කියන්නේ මොකද්ද? මේ කන්ස්ටිටියුෂනල් ඇසම්බ්ලි එක නීති විරෝධී. මේක ඔබතුමා වහම මේව කරලා මේක වහම අයින් කරන්න කියලා. අපි ඒක අයින් කරන වැඩේ එතුමා කතානායකට බාර දීලා තියෙනවනේ. කතානායකතුමා හරි තීන්දුවක් ගනි. නැත්තම් ඊට දවසේ ඔබතුමාට තමයි මේ චෝදනාව එන්නේ කියලා බය කරනවා කතානායකතුමා. දැන් මම හාන්න කැමති මේ විජේදාස රාජපක්ෂ කොච්චරකල් පාර්ලිමේන්තුවේ ඉන්නවද සුප්‍රීම උසාවියෙන් දීපු නඩු තීන්දුව වෙන කවුරුවත් නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ගෝලයා සරත්යන් සිල්වා මහත්මයා ඉන්නකොට අර පෙට්‍රල් රුපියල් 100ට දෙන්න කිව්වා ඒ වගේ නඩු තීන්දුව හතර පහ දුන්නම මහින්ද රාජපක්ෂ මහත්මයා මොකද එයාට කිව්වේ තමුන්නාංශේ සුප්‍රීම උසාවියේ වැඩ කරගෙන ඉන්න තමුන්නාංශේ දෙන තීන්දුව මේ පාර්ලිමේන්තුවවත් විදායක ජනාධිපතිවරයාට මමවත් පිළිගන්නේ නැහැ කියලා කිව්වා පිලිගත්තේ නැහැ ක්‍රියාත්මක කරුවෙත් නැහැ ඒ කාලේ විජේදාස රාජපක්ෂ කොයි හිටියද අපි දන්නේ නැහැ දැන් එතුමා අර 2020 ජනාධිපතිවරණයට ලෑස්ති වීමත් එක්ක එතුමා දැන් සැරින් සැරේ එක එක ප්‍රවෘත්ති නිවේදන දෙනවා එයා ඇමති කාලේ ඉන්නකොට මේ ඔක්කොම වැරදි වුණේ නැහැ එයාට වැරදි කියලා දෙන්න බැරි වුණා එයාට පොලිසියට කියලා දෙන්න බැරි වුණා වැරදි වහම අතනොල් ගන්න කියලා උසාවියේ නඩු තීන්දුව දෙනකොට ඒකට උසාවියේ මේ විභාගය කරනකොට මේවා තමයි හරි විදිහට කරන්න ඕනේ කියලා උපදෙස් දුන්නේ නේ. හැබැයි දැන් වැඩ නැති මිනිහෙක් බවට පත් වුණාම එතුමා දිගින් දිගට ප්‍රකාශ නිකුත් කරගෙන යන එකත් අපි දකිනවා. ඒ වගේම මේ පාර මේ මැතිවරණයේ ඊයේ ලොකු ආందోళනයක් මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා අනුරාධපුර ලොකු රැස්වීමක් කරුවයි කියලා. ලොකු සෙනඟක් ආවයි කියලා. දැන් මේ සෙනගම තමයි අපි දැක්කේ
දෙදස් දාහතරේ කැම්පේන එකේදී දෙදස් පාලේ ජනවාරියට වෙනද මැතිවරණය තිබ්බේ. ඊට ඉස්සර දෙදස් දාහතර වල කැම්පේන් වලත් මීට වඩා සෙනඟ දෙගුණයක් හිටියා. හැබැයි චන්ද මෙටිරිය යනකොට චන්ද නෑ. මොකද අර හොරගම් කරපු සල්ලි ටික වීදම් කරලා බස් දීලා සෙනඟ ගේනවා. අද මේ රටේ උඟාක් අර අර වට්ස්ඇප් හීරෝලා ඉන්නවා, ෆේස්බුක් හීරෝලා ඉන්නවා, ඒ වගේ මීටින් යන හීරෝලත් ඉන්නවා. ඉතින් මේ හීරෝලා මොකද කරන්නේ? සල්ලි රුපියල් 1000ක් දුන්නාම, බෝතලයකුයි පාසලයක් දුන්නාම මහින්ද රාජපක්ෂත් එක්ක යනවා. ඉතින් මේක ලොකු ජයග්‍රහණයක් නෙවෙයි. දැන් මේ රැස්වීම සාර්ථක කෙරුවයි කියන්නකෝ. දැන් අපි දැක්කා එදා පාර්ලිමේන්තුවේ තෙල් වැඩේ කරපු මිනිස්සු පාර්ලිමේන්තුවේ හන්දියට ගෝල බාලෙන්ට කියලා බයිසිකල් ටිකක් ගේන්න කියලා. දැන් බයිසිකල් එක ගෙනත් තිබ්බා. තිබ්බාම හරියට පාර්ලිමේන්තුව හන්දියෙන් නගිනවා මහින්ද රාජපක්ෂ මහත්තයාට. එයාගේ අනිත් ඔරු ටික කම්බ හොරු ටිකත් බයිසිකලේ නගිනවා. නැගලා දැන් කරත්තෙන් නගිනවා. දැන් මුන් ඔක්කොම පාර්ලිමේන්තු පැත්තට එනකොට වාහනව පාර. වැව්වාම කතා කරපු විදිය දැක්කද? ඔයි තමුසේ කියන වචන තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා පාවිච්චි කරේ. දැන් කවුරුත් දන්නවා පාර්ලිමේන්තුවේ යන්නේ මන්ත්‍රීවරයා. අරන් ආපු සෙනඟ ගිනියන්නේ නැහැනේ පාර්ලිමේන්තුවන. දැන් ඔක්කොම අත් එක්ක යන්නකොට පොලිසිය නවත්තලා කිව්වා මේ යන්න බෑ, පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විතරක් යන්න කියලා. එතකොට අපි දකිනවා ඊට පිටිපස්සේ වාහන ටිකක් එනවා. ඉස්සරහ පාර්ලිමේන්තු එකේ ඇතුලේ ගිහිල්ලා ඒගොල්ලෝ වාහන පාක් කරලා ඉවරයි. ඒ ඔක්කොම ඩීසල් වාහන. එතකොට ඩීසල් එකක් තිබුණාද පාර්ලිමේන්තුවේ නේද? නැහැ. එතකොට ඒ ඔක්කොම ඒ වාහන වලින් ඇවිල්ලා අන්න මහින්ද රාජපක්ෂ මැදමුණේ ඉඳලා මේ පාර්ලිමේන්තුව විවාදෙට එන්න ඕනේ කියලා දවස් ගානකට ඉස්සර එයාගේ පාදයාත්‍රා අරමිනියනේ බයිසිකල් යාත්‍රාව කෙන්න තිබුණා. අන්න ඒ ඉඳලා ආවම මිනිහගේ ඇඟත් බෑලා ඇති, කාපු ජරා ටිකත් ගිහිලා ඇති, ඔකම සුද්ධ වෙලා පාර්ලිමේන්තුව ළඟට එනකොට ඇවිල්ලත් ඇති. ඇවිල්ලා ගිහිලා තිබුණා නම් අන්න ජනතාවගේ දුක තේරෙන ජනාධිපතිවරයෙක්. දැන් තේරුන්නේ නැහැ නේ මෙච්චර කල්. ගමෙන් ආපු කෙනෙක් කියනවා දන්නේත් නැහැනේ. ඒකත් අමතකලා ඉන්නේ. දැනුත් අමතකලා ඉන්නේ. එතකොට මේ මිනිස්සු බයිසිකලෙන් ඇවිල්ලා සිකියුරිටි කාරයා දුවනවා පස්සෙන්. එයා බයිසිකලේ පදිනවා. මේම මඩවන්න පුළුවන් ද මිනිස්සෙක්ව? සිකියුරිටි තමයි. එයාව ආරක්ෂා කරන කට්ටිය. මෙයා බයිසිකලේ යනකොට එයාත් බයිසිකලේ ගියා නම් කමක් නැහැ සිකියුරිටි එක්කේනා. එයා පාර්ලිමේන්තු වෙන කම්මයාගේ පස්සෙන් දුවනවා. මොන බලු තත්ත්වයකද මේ සිකියුරිටි එක පත් කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා එයාගේ ගෝලියෝ ටික. ඉතින් මේ ඔක්කොම නාඩගමක්. එයා හිතන්නේ එදා පාදයාත්‍රා යෝධ යාත්‍රා අපි ගියා. ඒකෙන් මේ වගේ ආණ්ඩුවක් පෙරලන්න පුළුවන් කියලා. අපි කිව්වනේ මේ දව ලීනක් කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා දකින්නේ. දැන් අලුතෙන් උසාවි තුනක් එනවා. රුපියල් 10,000කට වැඩිය තියෙන හොරකම් වංචා දූෂණය උතන්ට දානවා. දැන්මම අපිට බලා ගන්න පුළුවන් දැන් පොලිමට යන පිරිස. දැන් මේවා ඒ කාලේ කරලා තිබුණා නම් මේ ආණ්ඩුවට මෙච්චර දුකක් වෙන්න ඕනේ නැ කියන එක මම හැමදාම කියනවා. ඒ වගේම දැන් මේගොල්ලන් හිතන්නේ මේ රැස්වීම තියලා මේ මැතිවරණයට යන්න පුළුවන්. යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ මැතිවරණ ක්‍රමය අපි දන්නවා මේක 1931 දී රාජ මන්ත්‍ර සභාව. එතකොට 1979 81 83 ඒ මැතිවරණ තුනම රාජ මන්ත්‍ර සභාව මැතිවරණ ක්‍රමයටම තිබිලා ඒක මනාප ක්‍රම මනාප නැහැ. ඊට පසුව 2012 මේක මික්ස්ඩ් සිස්ටම් එකකට ගේනවා. ගෙනල්ලා 10:3 කියන රේෂියෝ එකට ගේනවා. දැන් ඕක 8:40 ගෙනලා තිනවා. 8ක් තීරීපත් වෙනවා, 40ක් අර ජාතික ලයිස්ට්ුවෙන් එනවා වගේ එනවා. දැන් එම සභාවෙම මිනිසු දෙගුණයටත් වැඩිය වැඩි වෙලා තිනවා. දැන් මේ මැතිවරණයේදී එක දෙයක් මහින්ද රාජපක්ෂ මහත්තයා දැනගන්න ඕනේ. එයාගේ පක්ෂෙන් එනකොටම මිනිසු දන්නව හොරෙක් එනවා කියලා. මැතිවරණයේ වෙලාවේ තමයි අපිට පේන්නේ පෝට්ටුව පූට්ටු වෙලා යන වෙලාව. මැතිවරණ වෙලාව
පෝට්ටුව පූට්ටු වෙලා යනවා. ඇයි ඒ? අන්න හොරාගේ ගෝලයක් එනවා කියලා කියන්නේ. මේ රට විනාශ කරපු, මේ රට ඉඟන්නේ තත්ත්වයට පත් කරපු, මේ රටම සූරා කාපු පවුලක් රාජපක්ෂ පවුල. දැන් මේකේ පස්සේ යන හොරු ටික කවුද? කම්බ හොරු ටිකක්. ඉතින් මුන් යනකොට නැත්නම් මුන් මැතිවරණයට එනකොට දැන් කයිය ගානවා අපි ගාව 2000ක් ඉන්නවා 3000ක් ඉන්නවා හැම සභාවම අපි අල්ලනවා 100%ක් මේ වෙනකොට සභාව අල්ලලා ඉවරයි මැතිවරණයට ඉස්සර. නෑ ඉස්සරේටම മന്ത്രി ඒ ගියා නම් ඌ හොරකමට තමයි ඒත් යන්නේ. මේ හොරකම් කරලා මදිවට ඒ යන්නේ තව ටිකක් හොරකම් කරන්න. සෑ මේ මැතිවරණේදී බලා ගන්න පුළුවන් මේ මැතිවරණේ හැම හොරාටම පාඩමක් උගන්නන මැතිවරණේට බවපත් වෙනවා. ඇයි ජනතාව තෝරලා ගන්නේ ගමට හොඳ පුතෙක්. අධිකාර ජනාධිපතිතුමා මාධ්‍ය එදා ප්‍රකාශ කරුවා මේක ශ්‍රී ලංකා UNP ඡන්දයට වඩා ගමට හොඳ පුතෙක් කියන මැතිවරණයක් තමයි මේක කියලා. ඒ නිසා මේ මැතිවරණෙන් අපිට හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන්. හොඳ මිනිස්සුපත් වෙන්න අවස්ථාවක් තියෙනවා. ගමට සේවය කරපු, ගමට උදව් කරපු, ගමත් එක්ක ජීවත් වෙච්ච පුද්ගලයන්ට හොඳ වෙලාවක් දැන් ඇවිල්ලා තියෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම දැන් බජට් එක ගැන කතා කරනවා. බජට් එකේ අපි දැක්ක සමහර උදවිය බජට් එක ගැනත් එක එක විදිහට ප්‍රකාශ කරනවා. හැබැයි මංගල සමරවීර මහත්මයා ප්‍රකාශ කරපු විදිහට එක්සත් ජාතික පක්ෂේ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශ කරපු විදිහට මේ ඇව එදා ආණ්ඩුව පත් කරලා දවසේ ඉඳලා හදාගෙන ඇවිල්ලා අදට ඒ ක්‍රමානුකූලවම යන නිසා මුලින්ම අපි ඉටුපු මුදල් ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා කියලා වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශ කරනවා. ඒ වගේම මංගල සමරවීර මහත්මයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරනවා බජට් එකේ දවසේම මේ වැඩ පිළිවෙල ගෙනල්ලා මෙච්චර දුර ගෙනල්ලා දැන් මම මේ වගේ අයවක් ඉදිරිපත් කිරීමට ඒ පසුබිම අදලා දීපු රවි කරුණානායක මහත්මයාට මගේ අවංක ස්තුතිය පුද කරනවා කියන මේක ඇත්ත වශයෙන්ම ප්‍රතිපත්තියක් වශයෙන් එදා මිනිස්සු මුදල් ඇමතුමාට චෝදනා කරපු මිනිස්සු පස්සේ ගිනවා ඒ කරපු එක හරි අද මේ වෙනකොට අපිට දකින්නවා මේ ණය කන්දරාවෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්ත ණය කන්දරාව ගෙවන්න බැරි තත්ත්වයක් අපිට ඇති වුණා. දැන් මේකෙන් ඉන්කම් ටැක්ස් එකද ඒක ලීගල් හරියට මෙව කරලා ඒ ෆයිල් අලුතෙන් විවෘත කරලා ඒ ෆයිල් ටික ඩබල් නෙවෙයි ට්‍රිබල් කරලා නැත්තම් ෆයිල් ලක්ෂ 6යි තිබුණේ මේ රටේ ඉන්කම් ටැක්ස් ෆයිල් ලක්ෂ 6යි තිබුණේ. දැන් මේ ඔක්කොම කරලා දැන් ඉරාන් වික්‍රමරත්න මහත්මයාගේ ප්‍රකාශය පොඩ බලන්න. ඉරාන් වික්‍රමරත්න මහත්තයා කියනවා මේ රටේ වාහන ගෙනල්ලා ඒක රීකන්ඩිෂන් අලුත් වාහන රීකන්ඩිෂන් කියලා ගෙනල්ලා ඒකෙම බිලියන 1 බිලියන ගාණක් සල්ලි නැති වෙනවා ටැක්ස් වලින් කස්ටම්ස් එකෙන් හරියට කරන්න බැරි නිසා මේ මේක අපි හරියට අඳුනාගෙන තියෙනවා බිලියන ගාණක් අපිට ටැක්ස් එක වශයෙන් එන්න ඕනේ ඩියුටි එක එන්න ඕනේ එක එන්නේ නැති නිසා ඒක අපි කීයද කියන එකත් මේ වෙනකොට අඳුනාගෙන තියෙනවා. ඒකත් හරි ආකාර වැඩ කරලා ඒවත් ආපහු ලබා ගන්න පුළුවන් තත්වයක් හදනවා කියලා කියනවා 2018 වෙනකොට. ඒතර මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා. දැන් ඒත ඉරාන් වික්‍රමන්ත මහත්මයා කතාවේදී කියනවා මේ වාහන ඉංගලන්තෙන් වාහන ගේනවා. ගේනකොට මේක රීකන්ඩිෂන් කියලා ගේන්නේ අලුත් වාහනලු. ඔව් ඇත්ත. ලංකාවට අලුත් වාහනයක් ගේනකොට අපි RMV එකේ කම්පැනියෙන් ගේන වාහනෙට විතරක් බ්‍රෑන්ඩ් නිව් දෙනවා. ඒකම ඉංගලන්තෙන් ගේන බ්‍රෑන්ඩ් නිව් වාහනෙට රීකන්ඩිෂන් කියලා ගන්නවා. එතකොට රීකන්ඩිෂන් එකේ ගන්නට තමයි උතන ඩියුටි එක වදින්නේ. බ්‍රෑන්ඩ් නිව් එකට වදින්නේ නැහැ. ඉතින් මේකත් අරිගස්ස ගන්න ඕනේ. කම්පැනියෙන් ගෙනාවොත් විතරක් බ්‍රෑන්ඩ් නිව් නෙවෙයි. බ්‍රෑන්ඩ් නිව් වාහන ගෙනාවා නම් බ්‍රෑන්ඩ් නිව් තමයි. ඒ නිසා ඒකත් ඉරාන් වික්‍රමරත්න මහත්මයා පොඩ්ඩක් බැලුවා නම් බ්‍රෑන්ඩ් නිව් එකයි රීකන්ඩිෂන් එකයි කෝකද හරි ඒක නිකන් කස්ටම් ඔෆිසර්ට දෙන්න අරකයි මේ බලය
ඔයා වැලියුේෂන් එකක් දාලා ටැක්ස් කරන්න කි. ඒකෙන් තමයි මේ රටේ හේන ගාලා ගියේ. මේ රටේ හැමදේම කස්ටම් ඔෆිසර්ට දුන්නා බාලේ. කස්ටම් ඔෆිසර් තරම් ජරාමිනියෙක් නැහැ කියන එක හැම ආණ්ඩුවේ හැම ලොක්කම කියලා ඉවරයි. ඒක අපි කිව්වා කියලා ඩීජිලවත් දැන් ගෙදර යවලා තියෙන්නේ. දැන් අලුතෙන් ඇවිල්ලා ඉන්න ඩීජිලවත් මේ කස්ටම්ස් එක හරි ආකාර කරගෙන යන්න පුළුවන් අවස්ථාව සා හරි හරියට පිළිපැදුවා නම් තියෙන නීති රීති මං හිතන්නේ මේකින් තුල ලොකු වෙනසක් ඇති වෙලා මේකින්ම විශාල මුදලක් අපේ ආර්ථිකයට ලබා ගන්න පුළුවන් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් ඒවා ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයා මේ බජට් එක ගැන එතුමාගේ ප්‍රකාශය සැරින් සැරේ කරලා තිබුණා. එතුමා ඉතින් කතා කරුවා නම් ඉතින් අපිට අහන්න දෙයක් නැහැ. එතුමා ගත්තේ වයි එතුමා විනාශ කරපු ඒවයි තමයි මේ රටම අද දුක් වෙන්නේ. දැන් මත්තල ගුවන්තොටු පොළ දැක්කා ගණ්ඩ කවුරුත් නැහැ. හම්බන්තොට වරාය තත්ත්වය ඔයගලන් දන්නවා. ඒ කොමියුනිටි ඒ හෝල් එකක් බඳලා තියෙනවා. උත්සව ශාලාවක් තියෙනවා. කොන්ෆරන්ස් හෝල් එකක් තියෙනවා. මේ ඔක්කොම අනවශ්‍ය වීදම් කරලා ණය අරගෙන ණය කන්දරාවෙන් තමයි අපේ රට තුළ මෙච්චර විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. දැන් බලන්න විදුලිය තියෙන ප්‍රශ්නය හැමදාම කඩා වැටෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ කාලේ ඒ මොකද්ද කියලා හොයාගෙන බලන්න. ඒවට වීදම් කරපු සල්ලි ටික කීයද කියලා බලන්න. ඒව හොයාගෙන ගියා නම් මේ රට විනාශ කරපු මහින්ද රාජපක්ෂ මහත්තයා අද තියෙන බජට් එක ගැන ප්‍රකාශ කරනවා. අද මේ ආර්ථිකයත් එක්ක මේ අලුත් වැඩ පිළිවෙලත් එක්ක මේ ආණ්ඩුව ගොඩ ගන්න විතර නෙවෙයි රටම ගොඩ අරගෙන මිනිසුන්ට සානදායි ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන් තව අවුරුද්දක් යනකොට. මේ වෙනකොටත් ඉතිහාසයේ පළවෙනි පාරට මං කිව්වා වගේ ගිය සුමානෙත් ඉතිහාසයේ පළවෙනි පාරට බජට් එකට ඉස්සර දවස පුළුවන් වුණා ඇමතුමාට හුඟක් බඩුවල මිල අඩු කරන්න. මේක කවදාවත් වෙලා තිබුණේ නැහැ. මේක පළවෙනි පාර. ඒ වගේම ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් තමයි මේ බජට් ඈවැයෙන් ජනාධිපතිතුමා දැක එකම දේ තමයි බියර් එකයි වයින් එකේ පොඩි මිල අඩු කිරීමක් සහ ටැක්ස් අඩු කිරීමක් තිබුණායි කියලා. ඒක වෙන්න බෑ. ඒක ආපහු වැඩි කරන්න ඕනේ කියන මතය එතුමා ඇවිල්ලා තියෙනවා. එතන ඔයගලන් කවුරුද දන්නවා සිගරට් එකට වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා සිගරට් කම්පැනියත් එක්ක ඉන්නකොට එතුමා මේ ශෞක්‍ය ඇමතිවරයා හැටියට සටන් කරලා ඒ සටනේ දිනාගෙන එතුමාට පුළුවන් වුණා 180ක් සිගරට් පෙට්ටියේ ඒ ලාංඡනය දාගන්න. ඒ වගේම ඒකට විරුද්ධව වැඩ කෙරුවා. දැන් අපි දැක්කා එතුමා බියර් එකටත් වයින් එකටත් එකම කියලා තියෙනවා. ඇත්තට මේ වගේ දේවල් වැඩි වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ බොන එක හඩු වෙන්නයි ගෙවල් වල ප්‍රශ්න නැතුව ඉඳයි තමයි ජනාධිපතිතුමා ඒ මතය අදාස ඉදිරිපත් කරලා තියෙන්නේ. මම කියන්නේ ඒවා හොඳයි කියලා අපි කියනවා. ස්තුතියි.